දොලේ වගේම දොලේ දාපු ප්‍රශ්න නිසා සේනත් දැන් ඉන්නේ ගොඩාක් අවුලින්. එයා යාගේ තරහ පිට කරන්නේ නම් මද්දසාර වලින්. එහෙමත් මිනිස්සු ඉන්නවනේ. හැබැයි මේකෙන් වෙන්නේ සබීතට සේනව තව තවත් එපා වෙන එක. මේ පාරත් අඩව්වක් අල්ලයිද දන්නේ නැහැ හොටෙල් එකට ගිහින්. කොහොම වුණත් මේ වෙලාවේ දොලේ ඉන්නේ ගොඩාක් තරහින්නේ. ඉතින් මේක මහා වදයක්. ඒ නිසා මේ පාර සේන දොලේගෙන් මට්ටුවේද දන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් සබීතනිකා ඉදීද සේනටත් බැන බැනම දොලේගේ කණේ ඇඟිලි ගහගන්න කියයි හොටෙල් එකට ගිහින්ම. හැබැයි මේකෙන් හිරුනි ගොඩක් අවුල් වෙනවා. ඒ වගේම තමයි මැනේජරුත්. මොකද සබීත දොලේගේ සායම දිගන්නේ නිසා. කොහොම හරි ඉතින් කොලංකුට්ටමේ ගොඩාක් අයට ප්‍රශ්න. රන්මුතු පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා මිනිමුතුලා තාම දන්නේ නැහැ. ඉතින් මිනිමුතු ජිනා හොයාගෙන ගියාට පාළු ගෙදරට එයත් එහෙ නැහැ. කොහොම හරි ඉතින් එමලි දන්නවනේ රන්මුතුට උනතේ. සමහර විට රන්මුතුලා ගෙදර ඇවිත් මිනිමුතුට මේ හැම ආරංචියක්ම කියන්නත් බැරි නැහැ. මොකද පොලිස් අත්අඩංගුවට ගත කාරණය මේ කවුරුත් දන්නේ නැහැනේ. ඉතින් විස්තර දැනගන්න ගෙදරට එන්න බැරිත් නැහැ එමලි. එහෙම නේද?